ආයුබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් අදත් ඔබ හමු වෙන මම චානක සංදීප ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත බුදුසසුනේ චිරස්තතිය උදෙසා රැස් වුණු ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සද්දම්ම යුක්තික පාර්ෂවයේ කළුතර පළාත් සංඝ සභාව මගෙන් රටට සංවිධානයෙන් බලංගොඩ දූපුතුන්ට දුන් සවිය පාරමී දම් ජල පෙරණ ව්‍යාපෘතියේ 129 වන අදියර කොළඹ ඉසිපතන විදුපියසේ 72 වන සංවත්සර පින්කම් මාලාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ arya වංශ සද්දම්ම යුක්තික පාර්ෂවයේ කළුතර පළාත් සංඝ සභාව ඊයේ රැස් වුණා ඒ කළුතර විලේගොඩ පත්මාරාම විහාරස්ථානයේදී වසර 125ක් පුරා සම්බුදු සසුනේ චිරස්තතිය උදෙසා සුවිශාල කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ arya වංශ සද්දම්ම යුක්තික පාර්ෂවයේ උපසම්පදා විනය කර්මය හා එම පාර්ෂවයේ 125 වන සංවත්සරයේ පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පූජනීය මහා සංඝරත්නය මෙහිදී කරුණු ඉදිරිපත් කළා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී arya වංශ සද්දම්ම යුක්තික පාර්ෂවයේ 125 වන සංවත්සරය නිමිත්තෙන් බුදු සසුනේ උන්නතිය උදෙසා කුලදරුවන් පිරිසක් සසුන්ගත කිරීම හා සම්බුදු සසුනට වර්තමානයේ ලැබී ඇති බලපෑම් සහ එම බලපෑම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගද මහා සංඝරත්නයේ කතාබහට ලක් වුණා එමෙන්ම සුසන්දේශ ප්‍රවෘත්ති අංශයේ කළුතර දිස්ත්‍රික් වාර්තාකරු ලෙසින් වසර ගණනාවක් පුවත් වාර්තා කරනයේ දෙමින් සිදු කරන සුවිශාල සමාජ මෙහෙවර වෙනුවෙන් මාධ්‍යවේදී සැම්සන් ප්‍රේමසිරි මහතාට ගෞරව සම්මානයක් පිරිනැමීමටද මෙම සංඝ සභාවේදී තීරණය කරන අතර කළුතර පළාත් සංඝ සභාවේ ගරු සභාපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද හල්වතුරේ අස්සජී නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය මෙම සංඝ සභාව සඳහා වැඩම කර සිටියා බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් දියත් කරන ජල පෙරෙන පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ 129 වන අදියර ඉක්උද්දා ක්‍රියාත්මක කෙරුණා ඒ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අංක 32 අලියා වැටුණු වැව ග්‍රාම නිලධාරී වසබේ පාලුගම ග්‍රාමයේදී පිරිසිදු පානීය ජලය නොමැතිව දුක් විඳින අපේම රටේ මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණ ඇතිව බෞද්ධයා මාධ්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන පිරිසිදු ජල පෙරණ පද්ධති ස්ථාපනය කිරීමේ 129 වන අදියර මෙලෙස ක්‍රියාවට නැංගුණා ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් පාලුගම ග්‍රාමයේදී අනුරාධපුර ප්‍රගති සේවා පදනමේ සම්බන්ධීකරණයෙන් නිල්දිය දහර ජල කළමනාකරණ ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන පාරමී දම් ජල පෙරණ පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ 129 වන අදියර සඳහා කොළඹ හත සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විශ්‍රාමික ගුරු සංගමේ 25 වන සංවත්සරය නිමිති කර ගනිමින් එම සංගමයේ සමාජිකවන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට නිරෝගී සුවපත සහ පරලෝස සැපත් එම සංගමයේ ගුරුවරුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මෙම ජල පෙරණ පද්ධති මෙලෙස ජනතාවට ලබා දුන්නා ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පිරිස් වෙත මෙහිදී බඩු මළු පරිත්‍යාගයක්ද සිදු කෙරුණු අතර බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහතාගේ සහ එම මැතිනියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ළමා පොත් දරුවන් වෙත ලබා දීමක්ද මෙහිදී සිදු කෙරුණා
අදාපිටිතාම සන්තෝෂ දවසක් මොකද 129 වෙනි පිරිසිදු පානීය ජල පද්ධතිය මේ පාලුගම කියන ගම්මානයට ලබා දීමට පුළුවන් වීම ගැන මේ සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය බෞද්ධා නාලිකාවට සපයා දුන්නේ කොළඹ හත සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය විශ්‍රාමික ගුරු සංගමය වර්තමානයේ බොන්නවන රෝග අතර ප්‍රමුඛස්ථානයේ පසුබිඳ රුධිර වකුගඩු රෝගය මකින් समस्त කුටුම්බයම විනාශ වෙමින් පවතී මෙමකින් ජන ජීවිතයේ ආර්ථික සමාජීය සහ සෞඛ්‍යන මූලිකාංගයන්හි සෝදාපාලුව සීක්‍රෙන් සිදුවෙමින් පවතී එම සෝදාපාලුවෙන් සිදුවන හානිය අවම කිරීමට නම් අපි පානය කරනු ලබන ජලයවත් අඩුතරමින් බීමට සුදුසු විය යුතුයි එවැනි ජල බිඳුවක් හෝ පිරිසුදු කොට අවශ්‍ය ජනතාවට බීමට සැලසීම කතරම් මහඟු පුණ්‍ය කර්මයක්ද එවන් උතුම් පින්කමකට දායක වීමට කැමතිනම් ඔබට 0.71864 5496 දුරකථන අංකයට ඇමතුමක් ලබා දී අති දුෂ්කර පළාත්හි ජීවත් වන අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ජල පෙරණ සවිකර දීමට දායක විය හැකි කොළඹ ඉසිපතන විද්‍යාලයේ 72 සංවත්සරයේ නිමිති කර ගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් ඊයේ සහ අද යන දෙදින පැවැත්වුණා. ඒ පාසල් දරුවන්ගේ සහ ගුරුබවතුන්ගේ සහභාගීත්වයෙන් මෙරට කීර්තිමත් පාසලක් වන කොළඹ ඉසිපතන විද්‍යාලයට වසර 72ක් ගත වීම නිමිති කර ගනිමින් විශේෂ සරෝරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා පැවැත්වුණා. පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් පෙරහරකින් පූජනීය මහා සංඝරත්නය විද්‍යාලයේ වෙත වැඩමවීම මෙහිදී සිදුවුණු අතර පෙබරවාරි මාස 2 දිනට විද්‍යාලයට වසර 72ක් සපිරීමට සමගාමීව මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සංඝගත දක්ෂිණාවක්ද අද උදෑසන පැවැත්වුණා. විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතාගේ අදහසකට අනුව ආචාර්ය මණ්ඩලයේ සහ දූ දරුවන්ගේ සංවිධාන ශක්තිය ඇතිව පින්කම මෙලෙස පැවැත්වුණා. දේශනාව දික් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. විදුහල්පතිතුමා සතුටු වෙන්න, නියෝජ්‍ය විදුහල්පතිවරුන් සතුටු වෙන්න. විනාසාය පරිද්දං ගෘත මංගලං විපත්ති පටිභාය සබ්බ සම්පත්ති. ඉසිපතන විද්‍යාලයේ වාර්ෂිකව සිදු කරනු ලබන පින්කම් මාලාවේ අද දින පැවැත්වෙනු ලබන්නේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, එවැගේම පසුදින සතාධික ගරුතර මහා සංඝරත්නයේ විසෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්වෙනවා. ඒ නිමිත්තෙන් මේ අවස්ථාවේදී ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිත රත්න මෙතුතුමාගේ මාර්ගෝපදේශකත්වය මඟ පෙන්වීම යටතේ විද්‍යාලයේ ධර්මාචාර්ය ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා මත මේ සියලුම කටයුතු මෙවැනකුට සංවිධානය කරනවා. ඒ නිසා ඉසිපතන විද්‍යාලයේ දරුවන් එවැගේම ආදි ශිෂ්‍ය සංගම් එවැගේම විද්‍යාලයට සුබපතන මේ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් වාර්ෂිකව මේ පින්කම ඉතාමත්ම හොඳින් සිදු කෙරෙනවා. පෙබරවාරි 2 වෙන ඉසිපතන විද්‍යාලයේ ජන්මදිනය නිමිති කොටගෙන සෑම වර්ෂයකම වාර්ෂිකව පැවැත්වෙන මේ පිරිත් පින්කම මෙවර පෙබරවාරි මාසේ 2 නිවාඩු දිනයක් වීම නිසා නැත්නම් විභාග පැවැත්වීම නිසා අපිට යම් අවස්ථාවක සිද්ධ වුණා මේ වෙනස් කරන්න දෙන්නේ.
ආර්ථික දුෂ්කරතා වලින් පීඩාවටපත් බලංගොඩ ප්‍රදේශයේ පාසල් දූපතුන් පිරිසකගේ අධ්‍යාපන කටයුතු සඳහා ශක්තියක් වෙමින් සංවිධානය කළ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා. ඒ බලංගොඩ දියවැල්ල සමනල තැන්න ශ්‍රීපාද විහාරස්ථානයේදී මගින් රටට සංවිධානයේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාවට නැංගුණු මෙම ජන සත්කාරක වැඩසටහනේ මූලික අරමුණ වූයේ බලංගොඩ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලබන අඩුවදායම්ලාභී පවුල්වල දූපුතුන් පිරිසකගේ අධ්‍යාපන කටයුතු සඳහා අත්වැලක් සැපයීමයි. ගුරුබැබිලාගම ශ්‍රී අශෝකාරාමාධිපති පූජ්‍යපාද ගුරුබැබිලාගම සීලතිස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසනාව අනුව මෙම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන පැවැත්වුණු අතර පූජනීය මහා සංඝරත්නය මෙන්ම වේවැල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. මෙරට ජනතාව අතර බහුලව දැකගත හැකි රෝගී තත්ත්වයක් වන මුඛපිලිකා රෝගී තත්ත්වයේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් අද සිදු කෙරුණා. ඒ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී සෑම වසරකම ලෝකයේ අපි මුඛ හණුක සහ වස්ත්‍ර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුගේ දිනය සමරනවා පෙබරවාරි 13 වෙනිදා. මුඛ හණුක සහ වස්ත්‍ර පිළිබඳ මේ විශේෂඥ කණ්ඩායම මොනවාද කරන්නේ, කොහොමද ලංකාවේ සෞඛ්‍ය සේවය මගින් ලබා දෙන සේවාවන් මොනවාද, මොනවාගේ රෝග සඳහාද ප්‍රතිකාර අපි කරන්නේ, ඊළඟට ඒකේ කොහොමද ලංකාව තුළ මේ රෝහල් අතර මේක ව්‍යාප්ත වෙලා තියෙන කිරිමද පිළිබඳව දැනුවත් කිරීම සඳහා තමයි අපි මේ සාකච්ඡාව පවත්වන්නේ. මුඛ සහ හණුක ශල්‍ය වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න මූලික උපාධියකින් අමතරව පශ්චාත් උපාධියක් ලැබලා විදේශ පුහුණුව ලැබලා සර 8ක් වගේ කාලයකට පස්සේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුමත කිරීම සිද්ධ කරන්නේ. අපේ සේවය ශ්‍රී ලංකාව ඇතුලේ දිස්ත්‍රික් මහ රෝහල් වලින් සහ ඊට ඉහළ මට්ටමේ තියෙන සෑම රෝහලකම අපේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මුඛපිලිකා රෝගීන්ගෙන් ගොඩක් ශල්‍ය කර්ම අපේ ඒකක ශල්‍ය වෛද්‍ය ඒකකවල තමයි කෙරෙන්නේ. ඒ වගේම පිළිකා වර්ගවල ප්‍රමුඛතා ලයිස්තුවේ පිරිමින්ට හැදෙන පිළිකාවල පළවෙනි ස්ථානයේ තියෙන්නේ මුඛපිලිකාව. අපිට විශේෂයෙන්ම ගැහණු අයගෙන එය 8 වෙනි තැන ගන්නවා. ඇයි අපි එතකොට මේ ගැන කතා කරන්නේ? මුඛපිලිකාව මුලින්ම අපිට වළක්වා ගත හැකි දෙයක්. විශේෂයෙන් මේ අපේ සංස්කෘතිය හා සම්බන්ධයි. අපේ සංස්කෘතිය බුලත් විට හැම තියෙනම බුල කියන එක සංස්කෘතික අංගයක්. එතකොට පුවක් දුම්කොළ බුලත් විටක අඩංගු ද්‍රව්‍ය. ඒවා පිළිකාකාරක ලෙස හඳුන්වාගෙන අවසාන. ඒ බුලත් කෑම වළක්වා ගත්තොත් අපිට මේ මුඛපිලිකාව සෑහෙන දුරට 90-95% අඩු කරගන්න පුළුවන්. මුඛපිලිකාවට තවත් කාරක තියෙනවා. ඒ වගේම ෆැමිලි ඒ කියන්නේ ජානමය තත්ත්ව සහ නවතමින් හොයාගත්ත හියුමන් පැපිලෝමා වෛරස්. එතකොට අපිට මේක සමාජයට අපිට පණිවිඩයක් දෙන්න පුළුවන්. මේක මූලික අවස්ථාවේදී හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි සමාජයට දැනුවත් කරන්න ඕනේ ඒ අවස්ථාවේදී අවශ්‍ය ප්‍රතිකාර සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය හෝ වෙනත් වෛද්‍යවරයෙක් හමු වීම තුළින් මේ ඉදිරියට පවත්වාගෙන යාම අඩු කරගන්න පුළුවන්. කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති වැඩවිසු බෞද්ධයා මාත්‍රිචාලයේ නිර්මාතෘවර අතිපූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින්වන් වහන්සේගේ 6 වන වර්ෂපූර්ණ ගුණ සමරු පින්කම් මාලාවට සමගාමීව සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන එළැඹෙන මාර්තු මස 16 සහ 17 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි. සමහිත සූපිනිස යන උදාරතර තේමාවෙන් යුතුව ක්‍රියාත්මක වන බෞද්ධ මාධ්‍යචාලයේ නිර්මාතෘ මෙන්ම කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ පරම පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ 6 වන ගුණනුස්මරණ පින්කම් මාලාවට සමගාමීව විශේෂ වූ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කරමින් පවතිනවා. අංජලි කරණීයයි අංජලි කරණීයයි අංජලි කරණීයයි. බයනුව තෝරාගත් ප්‍රදේශ කිහිපයක වකුගඩු රෝගීන් පීඩා විඳින අපේම මිනිසුන්ට සරණක් වෙමින් ජලපෙරණ යන්ත්‍ර පද්ධති ස්ථාපිත කිරීම මෙන්ම රෝදපුටු සහ අත්වාරු පරිත්‍යාග කිරීම, වේලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, පාසල් උපකරණ පරිත්‍යාග කිරීම, ගොවි උපකරණ සහ ගැබිනි මාතාවන් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමටද මෙහිදී සැලසුම් කර තිබෙනවා. දැන් මේ සඳහා ඔබටත් දායකත්වය දැක්විය හැකියි.
මේ සඳහා ඔබේ වටිනා මූල්‍ය පරිත්‍යාගයන් බෞද්ධ පුණ්‍යාධාර අරමුදලේ සම්පත් බැංකුව ගිණුම් බංක 02-70-63-195 ලංකා බැංකුව ගිණුම් බංක 04-810-21-968 මහජන බැංකුව ගිණුම් බංක 176-100-13-46-69 යන බැංකු ගිණුම් වෙත යොමු කළ හැකි වැඩිදුර විමසීම් සඳහා අමතන 0777-790-609 0111-215-288 0114-422-22 යුගයේ මහා සංනිවේදකයන්න් වහන්සේගේ ගුණ සිහි කරමින් පැවැත්වෙන මෙම මාහැඟි පින්කමට ඔබේ පරිත්‍යාගයන් එක්කාසු කරමින් කෘතගුණ දක්වන පින්කමේ කොටස්කරුවෙකු වන්නට ඔබටත් සදහැසෙමින් ආරාධනා ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමවටපත් වෙනවා The Buddhist TV YouTube නාලිකාව ඔස්සේ සහ The Buddhist TV Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් එක්වීමේ හැකියාව ඔබට පවතින අතර YouTube නාලිකාව ඔස්සේ සජීවීවද දැන් ඔබට අප සමගින් එක්විය හැකි ඔබ සැමට සුවබර රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි